මට ඔය අතීත කතා වහද්දි මට එක තැනකින් පටන් ගන්න බෑ. මොකද මේ මගේ මහා පැවිදි ජීවිතෙන් පටන් ගන්න බෑ. මම මනුස්ස ආත්මයක්, මම මිනිසෙක් හැටියට. මට එහෙමනම් අතීත කතාවේ මෙවැනි අපි ප්‍රචණ්ඩ මිනිසුන් වෙන්නට, මෙවැනි පීඩනකාරී චරිත වෙන්නට හේතු සාධකේ නම් මගේ අතීතේ ගත්තොත්, මට අවුරුදු 4යි, වයස අවුරුදු 4යි. මගේ තාත්තා මරනවා, කපලා මරන්නේ. මගේ තාත්තා මරනකොට මගේ ඇස් දෙකින් මම දකිනවා. මගේ ගෙදර දොර ඔක්කොම අපේ ගිනි තියලා විනාශ කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ විනාශ වෙන්නේ තස්ත්‍රවාදීන් අතින්ද නැත්නම් වෙන JVP, ඒ කියන්නේ 1970 ගණන් 80 ගණන් 70 ගණන් වල තිබිලා තියෙන කේගුරා කැරැල්ල කියලා එකක්. ඒ කැරැල්ලේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ තාත්තගේ ජීවිතේ නැති වෙන්නේ. පමණක් නෙමෙයි, මගේ සහෝදරෝ 5 දෙනෙක් මට නැති වෙනවා එකම අවුරුද්දක් ඇතුළත. ඒ කියන්නේ 1973 මම උපදින්නේ 70, 73 අවසාන 73 අවසාන භාගයේ වෙනකොට මේ සියල්ල අපේ පවුලට සිද්ධ වෙලා ඉවරයි. ඉතින් එතන ඉඳලා මගේ ජීවිතේ මම තනි වෙනවා. ඒ තනිකමත් එක්ක මම අදටත් අහන ප්‍රශ්නයක් තමයි, අද සමාජයේ සර්වසාධාරණ විදිහට අපේ ජීවිත දිහා බලලා ඉවර වෙලා අපි හරිද වැරදිද කියලා තීන්දුව කරන්න හදනවා. හැබැයි සමාජයේ අර මට අවුරුදු 3 මගේ ජීවිතේට සිද්ධ වෙච්ච ව්‍යසනයේ දිහා දැකලා අපේ ජීවිතවලට මොන වගේ ඉරණමක් සිද්ධ වෙයිද කියලා සමාජයේ විසින් මොනවද අරන් තියෙන පියවර කියලා බැලුවොත් ඇත්තටම මට කියන්න දෙයක් නැහැ, මට පෙන්වන්න දෙයක් නැහැ, කතා කරන්න දෙයක් නැහැ. ඉතින් එතන ඉඳලා මේ මිනිස් සමාජයේ පිළිබඳව මහ කලකිරීමක්, වේදනාවක් වගේම මේ අසාධාරණී කියන එක, අයුත්‍ය කියන එක, බොරුව කියන එක, වංචාව කියන එක මට ගින්දරක් වගේ, මට මහ පීඩනයක්. ඒ කියන්නේ මම කැමති නෑ බොරුවට, වංචාවට, හොරකමට, වගේම මේ ප්‍රචණ්ඩත්වයට මම කැමති නෑ. මම කැමති අපේ ජීවිතවලට අපිට පාඩමක් ඉගෙන ගන්නට ලැබුණා, ඒත් සමාජයේ විසින්ම දීපු දඬුවම්. එහෙමනම් ඒ සමාජයේ අදටත් ඇයි මේ අපිට දඬුවම් කරන්නේ? ඇයි මේ සමාජයේ අපි වැරදි විදිහටම දකින්නේ? ඇයි මේ සමාජයේ අපිට චෝදනා මුඛයෙන්ම කතා කරන්නේ කියන ඒ ප්‍රීඩණී මාතුලට එනකොට තමයි ආනර ප්‍රචණ්ඩත්වයේ ඉස්මතු වෙන්නේ මේ තරම් කුරිරුදු මේ සමාජයේ කියන තැන ඉඳගෙන. මගේ ඇස් දෙකට පේන්න මගේ තාත්තා කොටලා මරලා විනාශ කරපු එක තමයි මම ප්‍රචණ්ඩ කෙනෙක් වෙන්න ප්‍රධාන හේතුව. ඒ ස්වාමීන් වහන්සේ කුඩා කල ඒ උන්වහන්සේගේ පියාණන් කපා කොට ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනු ඒ කැරැල්ලෙදි උන්වහන්සේ දැකලා තියෙනවා. අවසානයේදී උන්වහන්සේ මඩකලපුවේදී LTT සංවිධානයෙන් ඔබ වහන්සේ දකින්න ඇති සිංහල ජනතාව කපල කොටලා මරලා දාලා තියෙනවා. Thank you.